සුබ දවසක් ඔයාලා හැමෝටම. නෝමල් ඩිලිවරි. එහෙම නැත්නම් වැජයිනල් ඩිලිවරි. ඒ කියන්නේ ගර්භණී කාන්තාවක් යෝනි මාර්ගය හරහා තම දරුවා ප්‍රසූත කිරීමේ ක්‍රියාවලිය. හරි අපි පැහැදිලිව කතා කරමු මේ නෝමල් ඩිලිවරි එක ගැන. සිසේරියන් සැත්කම් වලට වඩා ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන දරු ප්‍රසූතිය තමයි මේ නෝමල් ඩිලිවරි එක. මොකද මේකෙදි මවට සහ දරුවාට ඇතිවන අවදානම ඉතා අඩුයි. ලෝකයේ සිදුවන දරු උපත් වලින් 80%ක්ම මේ නෝමල් ඩිලිවරි එකෙන් තමයි සිදු කරන්නේ. හරි, සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි කාලයේ සති 37ත් 42ත් අතර කාලය තුල තමයි නෝමල් ඩිලිවරි එක සිදු කරන්න ඕනේ. වෛද්‍යවරයාගේ තීරණයෙන් අදාළ දවස තීරණය කරනවා. එකටම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉරියව්ව. ඒ කියන්නේ දරුවාගේ හිස ගැප් කියලා දෙසට හැරිලා ඉන්නවා නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යාමට වෛද්‍යවරයා මවට නිර්දේශ කරනවා. හරි, මේ සාමාන්‍ය දරු ප්‍රසූතිය පියවර තුනකට අපිට බෙදන්න පුළුවන්. අංක 1 ලේබර් ස්ටේජ් ප්‍රසව අවධිය. අංක 2 බර්ත් ස්ටේජ් උපත් අධියර. අංක 3 ප්ලැසෙන්ටා ඩෙලිවරි ස්ටේජ් වැදෑම හා ඉවත් කරන අවධිය. හරි, දරු ප්‍රසූතියේදී ගර්භණී කාන්තාවකගේ ගර්භාෂය ටික වේලාවකින් හැකිලෙන්න පටන් ගන්නවා. මේ වෙලාවට උදරයේ වේදනාවක් එන්න ගන්නවා. ඔන්න දැන් ගර්භාෂයේ කෙළවර තියෙන ගැප් කෙළ ප්‍රසාරණය වෙලා විවෘත වෙනවා. මේ වෙලාවේදී දරුවාගේ ඇම්නියෝටික් සැක් එක, අපි කියන්නේ වෝටර් බෑග් එක කියලා, මේක පිපිරිලා ඒකේ තිබ්බ තරලය ඔන්න කාන්දු වෙන්න පටන් ගන්නවා. යෝනි මාර්ගයෙන් ඒ තරලය එළියට එනවා. ගැප් කෙළ මෙහෙම සෙන්ටිමීටර් 10ක් පමණ ප්‍රසාරණය වෙනකන් ගර්භාෂයේ හැකිලීමද දිගටම සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල මේ ගැප් කෙළ පහසුවෙන් විවෘත වෙන්න කාන්තාවන්ට ඔක්සිටොසින් ඖෂධය දෙනවා. මේ ප්‍රසූතියේ කාල සීමාව සාමාන්‍යයෙන් කාන්තාවගෙන් කාන්තාවන්ට වෙනස් වෙනවා. පළමු දරු ප්‍රසූතිය නම් සාමාන්‍යයෙන් පැය 8ත් 18ත් දක්වා කාලයක් යනවා. දෙවෙනි හෝ තුන්වෙනි දරු ප්‍රසූතිය නම් ඊට වඩා අඩු කාලයක් ගත වෙන්න පුළුවන්. හරි, ගැප් කෙළ සෙන්ටිමීටර් 10ක් පමණ ප්‍රසාරණය වුණාම ඔන්න ඊළඟට තියෙන්නේ දෙවෙනි පියවර, උපත් අධියර. මේ වෙලාවේදී මවගේ ශරීරයේ හෝමෝන වැඩිවීමක් සිද්ධ වෙනවා. දරුවාව පිටතට තල්ලු කරන්න ගර්භාෂයේ හැකිලීමද ගොඩක් වැඩි වෙනවා. මවටද මේ වෙලාවේදී දරුවාව පිටතට ගන්න තල්ලුවක් දෙන්න සිද්ධ වෙනවා. දරුවාගේ හිස පැත්තෙන් තමයි ඔන්න එළියට පැමිණීම සිද්ධ වෙන්නේ. මවගේ තල්ලුවත් සමගම දරුවාව දැන් යෝනි මාර්ගයෙන්ොත් එළියට පැමිණෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී දරුවාගේ හිස යෝනි මාර්ගයෙන් එන්න අපහසුයි නම් යෝනි මාර්ගයේ කුඩා කැපුම් සිද්ධ කරලා පහසුවෙන් දරුවාව එළියට ගන්නවා. සමහර අවස්ථාවල මේ වගේ චූෂණ පොම්පයක් දරුවාව එළියට ගන්න උදව්වක් කරගන්න පුළුවන්. දරුවාගේ හිස එළියට එනකොට යෝනි මාර්ගයේ මාංශ පේශි දිගහැරීම නිසා මේ වෙලාවේ ඉහළ වේදනාවක් මවට දැනෙනවා. වෛද්‍යවරයා දරුවාගේ හිසෙන් අල්ලගෙන පොඩ්ඩක් කරකැවීමකින් තමයි එළියට ගන්නෙ. හරි, දැන් දරු ප්‍රසූතියෙන් පසු දරුවා සහ මවට සම්බන්ධ වෙලා තිබුණ පෙකණි වැල කපනවා. හරි, දැන් අවසාන පියවර වැදෑම හා ඉවත් කිරීම. ප්‍රෙග්නන්සි කාලයේ හැදෙන මව සහ දරුවා අතර සියලුම ද්‍රව්‍ය හුවමාරු කරන්නේ මෙන්න මේ වැදෑමෙන්. හරි, වෛද්‍යවරයා මවට උපදෙස් දෙනවා මේ වෙලාවේදී තවත් වැඩිපුර තල්ලු කිරීමක් කරන්න. මොකද වැදෑම හා එළියට ගන්න ඕනි. හරි, මේ ක්‍රියාවලි වලින් පස්සේ ඔන්න දරුවාට කිරි ලබා දීමට මව අතට දරුවාව දෙනවා. හරි, මේ වීඩියෝ එකෙන් ඔයාලා පුංචි හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.